සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ දහම් මුතුවැල ධර්මදේශනා මාලාව තුලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් සූත්‍ර දේශනාවක් ඇසුරු කරගෙන සිදු කරනු ලබන ධර්මානුශාසනාවක් ශ්‍රවණය කිරීම සඳහා ධර්ම ශ්‍රවණය කිරීම තුලින් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගාගෙන නිවැරදි උන මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්නතුනි මෙම දහම් මුතුවැල ධර්මදේශනා මාලාව තුලින් අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ උතුම් වූ මජ්ඣිම නිකායේ සඳහන් වන රත විනීත කියන සූත්‍ර දේශනාව. රත විනීත සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන මේ වෙනකොට අපි ධර්ම දේශනා පහක් සිද්ධ කරලා තියෙනවා. මේ සදැහැති පිරිස අද දායකත්වයේ දරනු ලබන්නේ ඒ උතුම් සූත්‍ර දේශනාව ඇසුරෙන් සිදු කරනු ලබන හයවෙනි ධර්මානුශාසනාව සඳහා. පින්නතුනි පස්වෙනි ධර්මානුශාසනාව නිමා කරනකොට මේ සූත්‍රයේ සඳහන් වෙන දස කතා වත්තුවේ හතරවෙනි කතා වත්තුව වෙන අසංසග්ග කතා
කියන කොටස තමයි අපි සාකච්ඡා කරමින් හිටියේ. දසකතා වස්තුව කියන කාරණාව ඉතා ගැඹුරු ධර්ම කාරණාවක්. මේ සූත්‍රයේ සම්පූර්ණයෙන්ම ශ්‍රවණය කරනකොට තමයි ඒ කාරණාව අපිට මනාව වැටහෙන්නේ. අසංසග්ග කතා කියන කොටස නැවත කාරණා පහකට බෙදෙනවා. සවන සංසග්ග, දර්ශන සංසග්ග, සමුල්ලපන සංසග්ග, සම්භෝග සංසග්ග සහ කාය සංසග්ග කියලා. පිනතුනි, අපි සම්භෝග සංසග්ගයේ ගාවට එනකම්ම කරුණු සාකච්ඡා කරලා නිමා කළා. ඉතින් අසංසග්ග කතාවේ මේ කාය සංසග්ග කියන කාරණාවේ ඉඳලා අපි අද ධර්මානුශාසනාව සිද්ධ කරමු. පින්නතුනි, කාය සංසග්ග කියලා කියන්නේ මේ කාරණාව පැහැදිලි කරන්න අටකතාවේ හොඳ උදාහරණයක් තියෙනවා. මේක අපේ ලංකාවේ සිදුවීමක් අරගෙන මේ සූත්‍රයට ගලපපු උදාහරණයක්. මහා චේතියාංගනී තරුණ භික්ෂුවක් පිරිත් සජ්ජායනා කර කර ඉන්නවා. මහා චේතියාංගනී කියලා කියන්නේ ස්වර්ණමාලී මහසෑ මළුවේ තරුණ භික්ෂූන් වහන්සේ නමක් පිරිත් සජ්ජායනා කර කර ඉන්නවා. ඒ තරුණ භික්ෂූන් වහන්සේට පිටිපස්සෙන් තරුණ භික්ෂුණීන් වහන්සේලා පිරිසක් අනිත් පිරිසත් එක්ක පිරිත් ශ්‍රවණය කරමින් ඉන්නවා. ඒ පිරිත් ශ්‍රවණය කර කර භික්ෂුණීන් වහන්සේලා පිටිපසින් වැඩ ඉන්න වෙලාවේ පිරිත් දේශනා කරන භික්ෂූන් වහන්සේ යම් හේතුවකට තමන්ගේ අත සොලවනකොට අර තරුණ භික්ෂුවකගේ ඇඟේ වදිනවා. උන්වහන්සේගේ අත ඒ භික්ෂුණියගේ ඇඟේ වැදුනහම ඒ භික්ෂුණිය උන්වහන්සේගේ අත අරගෙන තමන්ගේ උරහිස මත තියාගන්නවා. එතකොට කාය සංසග්ග කියලා කියන්නේ කයෙන් කය ස්පර්ශ වෙනවා කියන කාරණාවයි. මෙන්න මේ සිදුවීම පදනම් කරගෙන ඒ දෙදෙනාටම තාමත් ඉදිරියටත් මේ ශාසනයේ ඉන්න පුළුවන්කමක් නැතුව ඒ සිදුවීම මත ඒ දෙන්නම ගිහි වෙනවා. ඉතින් කාය සංසග්ග කියන කාරණාවට උපමාවක් හැටියට තමයි මේක පෙන්නලා තියෙන්නේ. ඉතින් පින්නතුනි, මෙන්න මේ වාගේ කාරණා ජීවිතේ කවදාවත් බලාපොරොත්තු නැති වෙච්ච විදිහට තමයි සිදුවෙන්නේ. මෙහෙම සිදුවීමක් පදනම් කරගෙන මට ගිහි වෙන්න වෙයි කියලා ජීවිතේ කවදාවත් හිතන්න නැතුව ඇතිනේ. තව කෙනෙකුගේ ඇඟේ අත වැදුනහම මේ වාගේ සිදුවීමක් සිද්ධ වෙයි. ඒ සිදුවීම පදනම් කරගෙන අපිට සාසනෙන් එළියට යන්න හිතෙයි. ඔය වාගේ දේවල් කවදාවත් බලාපොරොත්තු වෙන දේවල් නෙමෙයි. එතකොට මේ කාලේ වෙනකොටත් අතීතයේ වෙනකොටත් යම් කෙනෙක් ඒ විදිහට සාසනයෙන් නෙරපිලා ගියා නම් සමහරලාට තමන් ජීවිතේ බලාපොරොත්තු නැති අවස්ථාවක ඇති වෙන සිදුවීමක් පදනම් කරගෙනම එහෙම සාසනයෙන් නෙරපුණා වෙන්නත් පුළුවන්. මේ සංසග්ග කතා කියන කාරණා අනුකාරණා පහෙන්ම මේ වාගේ කරුණු තමයි පැහැදිලි කරලා තියෙන්නේ. අපි ඒවා සාකච්ඡා කළා. ඊළඟට පින්නතුනි, මේ සංසග්ග කතා පහෙන්ම කතා කළේ සාමාන්‍ය අයට සිද්ධ වෙච්ච දේවල් ගැන නෙමෙයි. මේ ශාසනයේ සම්බන්ධයෙන් අතිශය පැහැදීමක් ඇති වෙලා සංසාරය පිළිබඳව කලකිරීමක් උපදවලා මේ සසරින් මිදෙන්න ඕන කියලා අදහසක් ඇති කරගෙන කෙලෙස් නැතිකරන්න පහසුම මග හැටියට සාසනික ජීවිතේ තෝරගෙන සසරින් එතර වෙන්න වීරිය වඩපු උතුමන් වහන්සේලා බලාපොරොත්තු නොවිච්ච මොහතවල් වල මුහුණ දුන්න අධ්‍යක්ීම් පදනම් කරගෙන සිදුවෙච්ච අකරතැබ්බයන් පිළිබඳව තමයි මේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒකයි මම සඳහන් කළේ මේ සාමාන්‍ය අයට සිදුවෙච්ච දේවල් නෙමෙයි.
සසර යම් ප්‍රමාණයක් හෝ තේරුම් අරගෙන මිදිය යුතුයි කියලා අදහසක් තිබුණා ඇතත් මේ සංසාරේ කොච්චර වැරදුනාද? මෙන්නතනි මේ කතා එකක්වත් බොරු කතා නෙමෙයි. මේවා මනාව සිදුවෙච්ච සත්‍ය කාරණා. මේ ධර්ම කාරණාව තේරුම් ගන්න පහසු වෙන්න තමයි මේ ගලපලා එකතු කරලා තියෙන්නේ. අවබෝධ කරගන්න පහසු වෙන්න. ඉතින් මේ සංසාරේ කොයිතරම් භයානකද කියන මේ කාරණාව මේකෙන් මනාව පැහැදිලි කරනවා. පින්නතුනි වර්තමානයේ උනත් හිතලා බලන්න මේ ශාසනය වෙනුවෙන් මහා මෙහෙවරක යෙදුන තරුණ භික්ෂූන් වහන්සේලා කී දෙනෙක් නම් අපි කවදාවත් බලාපොරොත්තු නොවිච්ච ආකාරයෙන් ශාසනික ජීවිතය අත්හැරියද කියලා. වර්තමානයේ ඒ සඳහා ඕන තරම් කරුණු පැහැදිලි කරන්න පුළුවන්. සමාජයේ පිළිබඳව අවධානයෙන් අවදියෙන් ඉන්න මේ පින්වත් පිරිස වුණත් ඒ කාරණා අහනවා දකිනවා. නමුත් අපි කවදාවත් හිතුවේ නෑ උන්වහන්සේලාට එහෙම වෙයි කියලා. ඉතින් බලාපොරොත්තු නොවිච්ච මොහතක බලාපොරොත්තු නොවිච්ච දේවල් පදනම් කරගෙන අපිට මේ ගමන නතර කරන්න අවස්ථා යෙදෙනවා. ඒක තමයි සංසාරේ හැටි. පෙරත් සංසාරගත ජීවිතවල කොයිතරම් ඒ වාගේ අත්දැකීම් වලට මූණ දෙන්නේ නැද්ද? පෙරත් බුද්ධ ශාසන කීයක පැවිදි වෙලා ඉන්නේ නැද්ද? නමුත් තාමත් සසරින් මිදෙන්න බැරි වුණේ ඒ තරම්ම මේ සංසාරේ භයානක නිසා. ඉතින් ඒ නිසා මේ සංසර්ග පහෙන් වෙන්වීම තමයි පින්නතුනි අසංසග්ග කතා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා කෙලෙස් සම්බන්ධ කාරණා හතරක්. දායකයන්ගේ දන් දීමයි, භික්ෂූන් වහන්සේලා ඒ දානේ පිළිගැනීමයි කියන කාරණාව පදනම් කරගෙන සඳහන් කරනවා මෙහෙම. සමහර දායක කෙනෙක් දන් දීම සඳහා භික්ෂූන් වහන්සේලා ළඟට යන්නේ එතනින් මොනවා හරි ලබන්න බලාපොරොත්තු වෙන කියලා. දන් දෙන්න කියලා තමයි යන්නේ. නමුත් දානෙත් දෙනවා, භික්ෂුවගෙනුත් යමක් බලාපොරොත්තු වෙනවා. එහෙම දායක පිරිසකුත් ඉන්නවා. නැවත සඳහන් කරනවා භික්ෂුවත් ඒ උපාසකවරු ළඟට යනවා මොනවා හරි ලබන්න බලාපොරොත්තු වෙන. එතකොට දායකයා භික්ෂුව ළඟට යන්නේත් භික්ෂුවගෙන් යමක් ලබන්න බලාගෙන. භික්ෂුව දායකයා ළඟට යන්නේත් දායකයාගෙන් යමක් ලබන්න බලාගෙන. එහෙනම් දෙගොල්ල අතරෙම එහෙම අදහසක් තියෙනවා නම් ඒ කාරණාව හඳුන්වලා තියෙන පින්නතෙනි ග්‍රාහ ග්‍රාහක කියලා. දෙපිරිසම යමක් බලාපොරොත්තු වෙනවා, ඒක හඳුන්වනවා ග්‍රාහ ග්‍රාහක කියලා. ඊළඟට දෙවනි කාරණාවක් සඳහන් කරනවා මෙහෙම. දායකයන් එනවා භික්ෂූන්ගෙන් මොනවා හරි බලාපොරොත්තු වෙයි. නමුත් භික්ෂුව ඔවුන් ළඟට යන්නේ දක්කිනෙය්‍ය වශයෙන් ඔවුන්ට උපකාරයක් කරන්න. දායක පිරිස එන්නේ යමක් ලබන්න බලාපොරොත්තු වෙයි. නමුත් භික්ෂුව ඒ දායකයා ළඟට යනවා නම් යන්නේ යමක් බලාපොරොත්තු වෙන නෙමෙයි, යම් උපකාරයක් කරන්න. එතකොට මොකක්ද උපකාරය? දක්කිනෙය්‍ය වශයෙන් උපකාරයක් කරන්න කියලා මෙතන සඳහන් කරනවා. දැන් අපි කියමු භික්ෂූන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා කියලා. එතකොට ඒ භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ ඒ දායකයාගෙන් ලාභ බලාපොරොත්තුෙන් නෙමෙයි පින්නතුනි. අර මුලින් සඳහන් කළ විදිහට එහෙම අදහස් තියෙන කෙනෙක් ඉන්නත් පුළුවන්. නමුත් ශ්‍රේෂ්ඨ භික්ෂුවක් දායකයාගෙන් මුකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් පිණ්ඩපාතේ බලාපොරොත්තු නැද්ද කියලා. එතකොට ඇයි පිඬුසිඟා වඩින්නේ? ඒ දායකයාට දක්කිනෙය්‍ය වශයෙන් උපකාරයක් කරන්න. මොකද්ද මේ දක්කිනෙය්‍ය කියලා කියන්නේ? දක්කිනෙය්‍ය කියලා කියන්නේ පින්නතනේ දාණයටනේ. එතකොට
දායක මහත්මයා ඒ භික්‍ෂූන් වහන්සේට දංවේලක් පූජා කරහම. ඒ භික්‍ෂූන් වහන්සේ ළඟ තියෙන සීලාදී ගුණයන් නිසා දන්දුන්න දායකයට ලැබෙනව මහත් වූ කුසලයක්. ඒ කුසලය දායකයට අත්පත් කරවන්න තමයි උන්වහන්සේ වඩින්නේ. ඒක තමයි දක්ෂිණීය වශයෙන් උපකාර කරනවා කියලා කියන්නේ. දැන් ඕන තරම් මේ සදැහැති පිරිස් භික්ෂූන් වහන්සේලාට තමන්ගේ පන්සල්වලට ආරණ්‍යවලට දන් දෙනවනේ. එතකොට භික්ෂුව කල්පනා කරන්න ඕනේ, මේ අය ඇයි අපට ආහාර දෙන්නේ? ඒ තමන්ගේ අම්මා තාත්තත් නෙමෙයි. අම්මගේ පරපුරේවත් තාත්තගේ පරපුරේ අයවත් නෙමෙයි. සමහරලාට කවදාවත් දැකලා කතාබහ කරලා ඇසුරු නිසුරු කරලා තියෙන අයත් නෙමෙයි. එහෙමනම් ආර්ථික අතින් දුෂ්කර අවස්ථාවන් වල පවා මේ දායක පිරිස් අපට දානි ගෙනල්ලා දෙන්නේ මොන හේතුවක් මතද? ඥාතිත්වයක් නැත්තං, හිතවත්කමක් නැත්තං, වෙනත් ඇසුරු නිසුරු කිරීමක් නැත්තං, සමහරලාට දුවා දරුවන්ට අනුභව කරන්න තියෙන දානි ආහාර පාන. දුවා දරුවන්ට සමහරලාට එක ව්‍යංජනයක් එක්ක ආහාර ටිකක් දීලා සමහරට ව්‍යංජන දෙක තුනකුත් හදාගෙන කැවිලි පෙවිලි ටිකකුත් අරගෙන පළතුරු මොනවා හරිත් අරගෙන සමහරලාට ණයත් වෙලා මේ දානි පූජා කරන්නේ ඇයි මේගොල්ලෝ අපට කියන කාරණාව පිළිබඳව විශේෂයෙන් හිතන්න ඕනේ. එහෙනම් එහෙම දන් දුන්නේ මේ ඉන්නේ මේ ශාසනයේ ඉතා උසස් ගුණධර්ම සම්පූර්ණ කරන සංසාරෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. උන්වහන්සේලා වෙනුවෙන් යමක් පූජා කරහම මේ සංසාර ගමනේ බොහෝ කාලයක් සාපිපාසාදී දුකෙන් මිදෙන්න අපිට අවස්ථාව ලැබෙනවා, පින් සිද්ධ වෙනවා කියන කාරණාව එක චේතනාවක්. ඊළඟට පින්නතිනි දාණය කියලා කියන අත්හැරීමනේ. ඒතර මේ ශාසනයේ උගන්වා වදාළ අග්‍රඵලය තමයි නිවන. ඒ උතුම් නිවනට ප්‍රාප්ත වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නැති කල යුත්තේම කෙලෙස්. එහෙමනම් මේ ආහාර පාන සම්බන්ධයෙන් තියෙන කෙලෙස් අත්හැරලා අපි මේ දන් දෙන්නේ නිවන් බලාපොරොත්තු වෙයි. ආන් ඒක නිසා භික්ෂුව හැම වෙලාවෙම සූදානම් වෙලා ඉන්නේ තමන්ට උපකාර කරන දායකයට වෙනත් බඩු බාහිරාදියෙන් උපකාර කරන්න නෙමෙයි. භික්ෂුව ඉන්නේ දක්ෂිණෙය වශයෙන් උපකාරයක් කරන්න. ඒ අයගේ සසරට උපකාරයක් කරන්න. ඒතර මෙතන සඳහන් කරනවා සමහර දායකයෙක් භික්ෂූන් වහන්සේ ළඟට එළඹෙන්නේ උන්වහන්සේගෙන් යමක් බලාපොරොත්තු වෙමින්. නමුත් භික්ෂූන් වහන්සේ දායකයා ළඟට එළඹෙන්නේ දායකයාට උපකාරයක් කිරීමක් වශයෙන්. අන්න ඒ කාරණාව සඳහන් කරනවා එහෙම වෙච්චහම සඳහන් කරන්නේ ග්‍රාහ මුත්තක කියලා. දැන් ඉස්සෙල්ලා සඳහන් කළේ දායකයා භික්ෂුවගෙන් යමක් බලාපොරොත්තු වෙනවා, භික්ෂුව දායකයාගෙන් යමක් බලාපොරොත්තු වෙනවා ප්‍රත්‍ය හැටියට. එතකොට දෙගොල්ලම බලාපොරොත්තු වෙන නිසා කිව්වා ග්‍රාහ ග්‍රාහක කියලා. දැන් මෙතන දායකයා බලාපොරොත්තු වෙනවා, භික්ෂුව බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා සඳහන් කරනවා ග්‍රාහ මුක්තක කියලා. තුන්වෙනි කාරණාවක් සඳහන් කරනවා දක්ෂින භාවයේ සලකගෙන මිනිස්සු දන් දෙන නමුත් භික්ෂුව එන්නේ මොනවා හරි ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙයි. දායකයෝ දන් දෙන්නේ දක්ෂින භාවයේ බලාපොරොත්තු වෙයි. ඒ කියන්නේ අපි මුලින් කිව්වා වගේ මෙලව පරලොව හිතසුව පිණිස කුසල් රැස් කර ගැනීමේ චේතනාවෙන්. නමුත් භික්ෂුව එන්නේ ඒකට උපකාර කරන චේතනාව පසෙක තියලා ඒ දායකයාගෙන් යමක් බලාපොරොත්තු වෙයි. අන්න එතකොට කියනවා මුක්ත ග්‍රාහක කියලා. දැන් කාරණාවල වෙනස පැහැදිලි වුණාද? ඉස්සරලා සඳහන් කළේ භික්ෂුව බලාපොරොත්තු වෙන්නේ නැහැ, දායකයා බලාපොරොත්තු වෙනවා.
එතකොට ග්‍රාහමුක්තක. දැන් මෙතන දායකය බලාපොරොත්තු වෙන්නේ නැහැ, භික්ෂුව බලාපොරොත්තු වෙනවා. එතකොට මුක්ත ග්‍රාහක. හතරවෙනි කාරණාවක් සඳහන් කළා, දායකය දන් දෙනවා මහත්ඵල කුසල් බලාපොරොත්තුෙන්, භික්ෂුව එය පිළිගන්නේ දායකයාට මහත්ඵල කුසලයක් අත්පත් කරලීමේ අදහස ඇතුව. එතකොට දායකය තුලත් තියෙන මහත් වූ අනුකම්පාවක්, ගුණපුරණ උතුමන් වහන්සේලාට ගුණපුරන්ඩ උපකාර කිරීමක්. භික්ෂුව ගාවත් තියෙනවා මහත් වූ බලාපොරොත්තුවක්, සසර කෙරවල කරන්න පින් එකතු කරගන්න බලාපොරොත්තු වෙන සදහැවතුන්ට මම පින් කෙතක් බවට පත්වෙන්න ඕනේ. ඔවුන්ගේ පුණ්‍ය නැමති බීජ රෝපණය කරන්න පුළුවන් සාරවත් කෙතක් බවට තමන්ට පත්වෙන්න පුළුවන් තරමට දායකයට ලැබෙන අස්වැන්න බොහොම ඉහළයි. එතකොට දැන් දෙගොල්ලගෙම බලාපොරොත්තුවක් නැහෙනි. ආන් ඒ නිසා සඳහන් කළා මුක්ත මුක්තක කියලා. කියලා මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. පැහැදිලි කරලා දේශනා කරනවා මේ උදාහරණයක්. මේ කාරණාවට මෙහෙම පැහැදිලි කරනවා. මේ කාරණාව තව විස්තර වෙන්න උදාහරණයක් තියෙනවා. එක භික්ෂූන් වහන්සේ නමක් දොළොස් අවුරුද්දක් තිස්සේ ගමකට පිණ්ඩපාතය වඩිනවා. එතකොට තවත් භික්ෂූන් වහන්සේලා ඒ ගමට පිණ්ඩපාතය වඩිනවා. දොළොස් අවුරුද්දක් තිස්සේම සංඝයා ඒ ගමට පිණ්ඩපාතය වඩින නිසා දැන් ඒ ගමේ ඇතැම් ගෙවල් වල අය, නැත්තම් ගෙවල් දෙක තුනක පිරිස් එක එක භික්ෂූන් වහන්සේලාට බොහොම කුළුපගයි. එහෙනම් හැමදාම ලැහැත්ති වෙනවා, අපේ හාමුදුරුව අදත් පිණ්ඩපාතේට වඩිනවා. එහෙනම් උන්වහන්සේ වෙනුවෙන් හැමදාම ඒ ගෙදර දානි පිළියෙල කරගෙන බලාගෙන ඉන්නවා. ඉතින් එහෙම ගමේම පවුල් එකතු වෙලා භික්ෂූන් වහන්සේල සම්බන්ධයෙන් එහෙම කුළුපගකම් දැන් ඇති වෙලා. තවත් එක භික්ෂූන් වහන්සේ නමක් හැමදාම පිණ්ඩපාතේ වඩින්නේ එකම ගෙදරකට. ඒ ගෙදර ඉන්නේ උපාසිකාවක් විතරයි. උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. උපාසිකාව දානෙ පිළිගන්වනවා. පින් අනුමෝදන් කරලා උන්වහන්සේ වඩිනවා. වෙන කිසිම අතිරේක බාහිර සම්බන්ධතා කතාබස් මුකුත් නැහැ. පින්නතින් මෙහෙම යනකොට මේ ගමට ගිනි ගන්නවා. මුළු ගමම පිච්චිලා යනවා. මිනිස් ජීවිත බේරිලා තියෙනවා. ඒ මිනිසුන්ගේ දේපොළ ඉඩකඩම්, විශේෂයෙන් දේපොළ ගෙවල් දොරවල් ඔක්කොම පිච්චිලා ගිහිල්ලා. දැන් එතකොට අර භික්ෂූන් වහන්සේලාට ආරංචි වෙනවා අපි පිණ්ඩපාතේ වඩින ගම ගිනි අරන්ලු කියලා. එතකොට අර භික්ෂූන් වහන්සේලා ගමට වඩිනවා. ගමට වැඩලා තමන්ට දන් දුන්න දායකයව මුණ ගැහෙනවා. මුණ ගැහිලා ඒ අයට වෙච්ච කරදර විපත් පිළිබඳව අහලා බලනවා, සංවේග උපදවනවා, කනගාටු වෙනවා. බලාපොරොත්තු නොවිච්ච දේවල් නේද උනේ? මේ ආදි වශයෙන් විවිධ දේවල් කතා කරනවා. හැබැයි අර එක භික්ෂුණිය, එක උපාසිකාවකගේ ගෙදරකට හැමදාම පිණ්ඩපාතේ වැඩපු අර භික්ෂුන් වහන්සේ ගම ගිනිගත්ත කියලා ආරංචි වුණාට ආවේ නැහැ. තමන්ට දන් දෙන උපාසිකාව ඉන්නවද? එහෙම නැත්නම් ගින්නෙන් ඇයට කරදරයක් වුණා, දුන්වහන්සේව මුකුත් බැලුවේ නැහැ. පහුවදත් දාන වේලාවට උන්වහන්සේ වැඩියා. හැබැයි අර අනික් ගමේ මිනිස්සු අර උපාසිකාවට උසුළු විසුළු කළා. අපේ කුළුපග භික්ෂූන් වහන්සේලා නම් අපිට කරදරයක් වුණ වෙලාවේ ආවා. මිනිස්සු ඕවා බලාපොරොත්තු වෙනවා. අපේ කුළුපග භික්ෂූන් වහන්සේලා අපිට කරදරයක් වෙච්ච වෙලාවේ ආවා. අපිට බලලා හදලා ගියා. නමුත් නුඹේ භික්ෂුව අදත් පිණ්ඩපාතේට විතරක් ආවා කියලා නිකන් නොහොබිනා කතාවක් වගේ කීවා. හැබැයි ඒ ගමේ මිනිස්සු හිතනවට වඩා ඒ උපාසිකාව නුවණින් හරි දියුණුයි. ඒ නිසා ඇය වෙන මුකුත් කීවේ නැහැ. ඇය ඒ අයට සඳහන් කළේ, නුඹලගේ භික්ෂූන් නුඹලටම හොඳයි, මගේ භික්ෂුව මටම හොඳයි. එච්චරයි ඇය සඳහන් කළේ.
භික්‍ෂුව ඉන්නේ මගේ දුක සැප හොයන්ට නෙමේ කියලා ඇය කීවේ. උන්වහන්සේ මගේ ගෙදරට වඩින්නේ මට අනුග්‍රහයක් පිණිස. උන්වහන්සේ හැමදාම මට කළේ උපකාරය. උන්වහන්සේ වගේ හිත දියුණු භික්‍ෂුවකට පිණ්ඩපාති පූජා කරපු මම මේ සංසාරයට ගොඩක් හම්බ කරගත්ත කුසල් වලින්. උන්වහන්සේ මගේ දුක සැප හොයන්න එන්න ඕනේ නෑ. උන්වහන්සේ සියල්ල අත්හැරල පැවිදි වෙලා ඉන්නේ. ආපහු පැවිදි ජීවිතයෙන් පස්සේ දන් දෙන දායිකාව කියලා මාව අල්ලගන්න උවමනාවක් නැහැ. මට උන්වහන්සේ අල්ලගන්න උවමනාවකුත් නැහැ. ඒ වගේ ඇය ලොකු කතාවක් කියන්නේ නුඹලගේ සංඝයා නුඹලටම හොඳයි, මගේ භික්ෂුව මටම හොඳයි කියලා. ඉතින් ඒ වගේ මෙතන සඳහන් කරනවා මේ භික්ෂුව දායකයාගෙන් අමුතු යමක් බලාපොරොත්තු වෙන්නෙත් නැත්තම්. දායකයා භික්ෂුවගෙන් අමුතු යමක් බලාපොරොත්තු වෙන්නෙත් නැත්තම්. ඒ කියන්නේ අපිට ලෙඩ හැදිච්චාම හාමුදුරුවෝ ඇවිල්ලා බලන්න ඕනේ. අපිට කරදර වෙනකොට හාමුදුරුවෝ ඇවිල්ලා අහලා බලන්න ඕනේ කියන යම් චේතනාවක් තියෙනවා නම් ඒක දායකයා සම්බන්ධයෙන් තියෙන වැරදි චේතනාවක්. භික්ෂුව ඉන්නේ එහෙම උපකාර කරන්න නෙමෙයි කියලා මේ කියන්නේ. ආධ්‍යාත්මයට උපකාර කරන්නයි යන්නේ. සසරින් මිදෙන්න උපකාර කරන්නයි භික්ෂුව ඉන්නේ. එතනින් එහාට යම් බැඳීමක් ගොඩ නැගුණා නම් එතන තියෙන කරදරයක් පින්නතුනි. අන් ඒ වාගේ ගැඹුරු කාරණාවක් තමයි මෙතන මේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒ පැහැදිලි කිරීම කරන්නේ හතරවෙනි කාරණාව සම්බන්ධයෙන් මුක්ත මුක්තක කියන කාරණාවට. ඊළඟට පින්නතුනි මේ දස කතාවත් වූ පස්වෙනි කාරණාව. පස්වෙනි කතාවත් වූ තමයි විරියාරම්භ කතා. විරියාරම්භ කතා කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතයට අත්‍යවශ්‍යම දේ තමයි පින්නතුනි වීරිය. වීරිය ජීවිතයක අත්‍යවශ්‍යම දේ. නමුත් සඳහන් කරනවා එය ආරම්භ කිරීම ඒතරම් පහසු නෑ කියලා. වීරිය ආරම්භ කිරීම ඒක ඒතරම් පහසු වැඩක් නෙමෙයි. ඒක නිසාම තමයි සඳහන් කළේ ආරම්භ ධාතු කියලා. අපි කියන්නේ ආරභත, ආරම්භ ධාතු. වීරිය ආරම්භ කිරීමේ ඇති ගුණය තමන් මනාව දන්නවනම්, ඒ ගුණය අන්‍යයන්ටත් කියලා දෙනවනම්, එවන් අය මොනතරම් වටිනවද කියන කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. මේ ජාත භූමියේ වීරිය ආරම්භ කළ භික්ෂූන් ඉන්නවද කියලා අහනවා. මේ දස කතා වත්තුව පිළිබඳව මේ සූත්‍රයේ මුලින් අපි කතා කළා. දේශනා මාලාවක් හැටියට මේ දේශනාව සිද්ධ කෙරෙන නිසා ගැඹුරු සහ දීර්ඝ සූත්‍ර කොටස් කොටස් විදිහට තමයි දහම් මුතුවැල සාකච්ඡාවෙන් අපි සාකච්ඡා කරන්නේ. ඉතින් දිගටම ඒ දේශනා මාලාව අහන්න පුරුදු වෙලා අහන අය මේ පහුගිය සම්බන්ධතාවයේ මේ දේශනාවට දන්නවා. නමුත් මේ රතවිනීත සූත්‍රයේ ඇසුරෙන් අපි සිද්ධ කරපු එක දේශනාවක්වත් තවම රූපවාහිනියෙන් ප්‍රචාරය වෙලා නැහැ. නමුත් ඉදිරියට ප්‍රචාරය වෙනකොට මුල ඉඳලා අහනකොට තමයි මේක වැටහෙන්නේ. මොකද භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ජාත භූමියෙන් පැමිණිණු භික්ෂූන් වහන්සේලා 500ක්. ජාත භූමිය කියලා කියන්නේ පින්නතනි කිඹුල් වතට. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ උපන් භූමිය තමයි මෙතන ජාත භූමිය කියලා කියන්නේ. ඉතින් ඒ 500 නම භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ආවට පස්සේ අපේ භාග්‍යතුන් වහන්සේ ජාත භූමියෙන් ආපු සංඝයාගෙන් අහන්නේ දස කතා වත්තු ලාභීව ඉඳගෙන දස කතා වත්තුයෙන් අන්‍යයන්ට සංග්‍රහ කරන භික්ෂූන් වහන්සේලා ජාත භූමියේ ඉන්නවද කියලා අහනවා මිසක් සුද්ධෝදන රජුව සනීපෙන්ද සුක්ලෝදන අමිතෝදන දෝතෝදන ඕතෝදන මිතෝදන ආදී මේ ශාක්‍ය මණ්ඩලයට අයත් සුද්ධෝදන මහරජුවන්ගේ සහෝදර පිරිස ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඉතාම සමීප ඒ ඥාති පිරිස ගැන එහෙම නෙමේ භාග්‍යතුන් වහන්සේ අහන්නේ.
අමිතා දේවීන් වහන්සේ ගැන නෙමේ භාගිතුන් වහන්සේ අහන්නේ. භාගිතුන් වහන්සේ අහන්නෙම දසකතාවත්තු ලාබීව වැඩඉඳමින් අන්‍යන්ට දසකතාවත්තුවෙන් උපකාර කරන භික්‍ෂූන් ඉන්නවද කියලා. ඒ තරම්ම භාගිතුන් වහන්සේ ධර්මගරුත්වයක් තියෙනවා භාගිතුන් වහන්සේට. ඉතින් එතකොට ඒ භික්‍ෂූන් වහන්සේලා එකම හඬින් උත්තරයක් දෙනවා, ඉන්නවා ස්වාමීනී පුන්න මන්තානි පුත්ත මහතෙරුන් වහන්සේ කියලා. ඉතින් උන්වහන්සේ පදනම් කරගෙන සිදුවෙන මේ දේශනාව ඉතාම ගැඹුරු කොටසක් තමයි ඉස්සරහට තියෙන්නේ. ඉතින් එතකොට මෙතන සඳහන් කරනවා අපේ භාග්‍යතුන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා ජාත භූමියේ ඉන්නවද කියලා අහලා තින් දසකතා වත්තුලාභී භික්ෂූන් ජාත භූමියේ ඉන්නවද කියලා අහලා තියෙන්නේ. මේ දසකතා වත්තුලාභී කියලා කියන්නේ මහා පුදුම වීරියක් තියෙන උත්තමයන්ට ලබන්න පුළුවන් කාරණා ටිකක් මේ කියන්නේ. තමන් වීරිය ආරම්භ කරලා අන්‍යයන්ට වීරිය ආරම්භ කිරීමේ ගුණය කියලා දෙනවනම් පින්නතිනේ ඒතරම් ශ්‍රේෂ්ඨ නිසයි භාග්‍යතුන් වහන්සේ මේ විරියාරම්භ කතා කියලා මේ කාරණාව ගැන කියන්නේ. තමන් සංසාරින් මිදෙන්න වීරිය ආරම්භ කරලා සසර ආදීනව දක්වලා සසරින් මිදෙන්න වීරිය ආරම්භ කරන්න තව කෙනෙකුටත් කියලා දෙනවද? ආන් එවන් භික්ෂූන් හරි ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කරනවා. තමනුත් මිදෙන්න වෑයම් කරනවා, අන්‍යයන්ටත් මිදෙන්න පාර පෙන්නනවා. ඉතින් එතකොට විරියාරම්භ කතාවේ ඒ වීරිය ආරම්භ කරලා ඒ වීරිය මත පිහිටලා අන්‍යනුත් ඒ වීරිය මත පිහිටවන අය හරි ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කරනවා. පින්නතුනි විශේෂයෙන් මේ සසරින් එතරවීම සම්බන්ධයෙන් වීරිය ආරම්භ කරනවා කියලා කියහම ඒක ලේසි නෑ පින්නතුනි. සංසාරින් මිදෙන්න වීරිය ආරම්භ කරනවා කියලා කියහම අපි වීරිය ආරම්භ කරනවා නොඑක් වැඩවලට. හැම වැඩක්ම සාර්ථක කරගත්ත නම් වීරිය පදනම් කරගෙනනේ. නමුත් ඒක එක විදිහටම ඉදිරියට පවත්වන එක ලේසි නෑ. කෙනෙක් වැඩක් ආරම්භ කරනවා. ආරම්භ කරන්න වීරිය තිබුණට ඉදිරියට පවත්වගෙන යන්න වීරිය නෑ. ඒ නිසා ආරම්භ කරපු කාර්ය මගදී අත්හැරලා දානවා. එනං ආරම්භ කරන්න වීරියක් තියෙන්න ඕනේ. එක දිගට පවත්වාගෙන යන්න වීරියක් තියෙන්න ඕනේ. ඒක අවසානයක් දක්වාම කරගෙන යන්න වෙනම වීරියක් තියෙන්න ඕනේ. ඊට අනුව කල්පනා කරලා බලන්නකෝ ආරම්භ කරපු කටයුතු කීයක් මග නතර වෙලා තියෙනවද කියලා. එහෙනම් ඒ වගේම තමයි සසරින් එතර වෙන්න ආරම්භ කරපු වීරියත්. කාලයක් තිස්සේ උපෝසත සිල් සමාදන් වෙච්ච අය පස්සේ කාලේ සිල් ගන්න නැතුව අතහැරලා දානවා. කාලයක් තිස්සේ 24 පැයම සිල් රැකපු අය පස්සේ කාලේක අතහැරලා වරුවක් සිල් ගන්නවා. ඉතින් අර පටන් ගත්ත වීරිය ක්‍රමානුකූලව හීන වෙලා යනවා. ඉතින් ඒ හින්දා මේ සසරින් මිදෙනකම්ම වීරිය කරනවා කියන එක ඒ තරම් පහසු නෑ. පින්නතනි භාග්‍යතුන් වහන්සේ ඒකයි සඳහන් කරන්නේ මේ අරුණවතී කියන සූත්‍ර දේශනාවෙන් මේක මනාව තහවුරු කරලා පැහැදිලි කරනවා. අරුණවතී සූත්‍රය. එතන තමයි දේශනා කරන්නේ ආරභත අරඹණ්ඩ. නික්කමත එහෙම නැත්තම් නික්මෙන්ඩ එහෙම නැත්තම් පවත්වාගෙන යන්න. යුඤ්‍යත යුද්ධ කරන්න. යුද්ධ කරන්න කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කරනවා යමක් නැත්නම් යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව හරියටම ක්‍රියාත්මක කරනවා නම් ඒක යුද්ධයක් වගේ පින්නතුනි. කවුරු එක්කද යුද්ධ කරන්න තියෙන්නේ? කෙලෙස් එක්ක. ඒකනේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනි ඒකංච ජෙය්‍ය මත්තානං සවේ සංගාම යුත්තමෝ. එහෙම දේශනා කළේ ධම්මපද පාළි. පින්නතනි සහස්සං සහස්සේන කියලා කියන්නේ සහස්ස කියන්නේ දහසට. දහස ගුණ කරන්න ඕනේ දහසින්.
දහස දහසින් ගුණ කරහම දසලක්ෂයක් එනවා උත්තරේ. සංග්‍රාම භූමියකට එළඹිච්ච සෙබලෙක් තනියම සතුරන් දස දහසක් පරාජය කරනවා. දස දහසක් නෙමේ, තනියම සතුරන් දස ලක්ෂයක් පරාජය කරනවා. එක තනි පුද්ගලයෙක් සතුරන් දස ලක්ෂයක් තනියම පරාජය කළා කියහම ඒ තනි සෙබලා සමාජය තුළ ලෝකයේ තුළ කොයි තරම් වීරයෙක්ද? අද දවසේ නම් ඒ යුද්ධය වුණේ, හෙට දවස වෙනකොට මේ රටේ විතරක් නෙමෙයි මේ මුළු ලෝකෙම තියෙන විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය වලින් කතා කරන්නේ ඒ සෙබල ගැන, ඔහුගේ වීරත්වය ගැන. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔහු වීරයෙක් කියලා මම කියන්නේ නැහැ කියලා. තනියම සතුරන් දසලක්ෂයක් පරාජය කළත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔහු වීරයෙක් කියලා මම කියන්නේ නැහැ කියලා. හේතුව භාග්‍යතුන් වහන්සේ හරි අපූර්වට මෙහෙම දේශනා කරනවා, මහණෙනි ඔහු බාහිර සතුරන් දසලක්ෂයක් පරාජය කළාට ඔහු තමන්ට පරාදයි. සතුරන් පරාජය කරලා ඔහු දිනලයි ඉන්නේ, නමුත් ඔහු තමන්ට පරාදයි. ඒකංච ජෙය්‍ය මත්තානං, මහණෙනි ඔහු තවත් එකෙක් වෙච්ච තමන්ට පරාදයි. පිනතින හිතල බලන්න, සතුරන් දසලක්ෂයක් පරාජය කරලා ආවත් හොරකම් කරන්න තියෙන තණ්හාව තාම පරාජය කරලා නැහැ. එඳ ඔහුත් හොරකම් කරනවා. වැරදි කාම සේවනයේදී තියෙන තණ්හාව පරාජය කරලා නැහැ. එනිසා ඔහු ඒකත් කරනවා. රාරක්කු බොන්න තියෙන තණ්හාව පරාජය කරලා නැහැ. ඕනම වෙලාවක රාරක් උද්බනවා. බොරු කියන්න තියෙන තණ්හාව පරාජය කරලා නැහැ. එනිසා ඕනම තැනක බොරුත් කියනවා. ඒ කියන්නේ තමන්ගේ කෙලෙස් වලට පරාදයි. බාහිර සතුරෝ පරාජය කළාට වැඩක් නෑ මහණෙනි, තමන්ගේ අභ්‍යන්තර සතුරා පරාජය කරන්න දක්ෂ වෙන්න ඕනේ. සමහර වෙලාවට සංග්‍රාම භූමියට අවතීර්ණ වෙච්ච ඒ යුද්ධ හමුදාවක ඉතාම උසස් තැනකට ඉතාම පහළ තැන ඉඳලා ක්‍රමානුකූලව ගියපු සමහර අය දැන් ඉතාම උසස් අය බවට පත් වෙලත් ඒ අයට පස්සේ චෝදනා හරියට තියෙනවා. ස්ත්‍රී දූෂණ චෝදනා, සොරකම් චෝදනා, මේ වගේ චෝදනා කීයකට ලක් වෙනවද? ඒ කියන්නේ ඒ තරම් උසස් තැනකට ආවත් තාම තමන්ගේ කෙලෙස් වලට පරාදයි. ඒතකොට මේ වර්තමානයේ කතා කරන කෙනෙක් ගැන නෙමෙයි මේ කියන්නේ. සතුරන් දශලක්ෂයක් තනියම පරාජය කරපු කෙනෙක් තාම කෙලෙස් වලට පරාදයි. එහෙම කෙනා උසස් කියලා මං හඳුන්වන්නේ නැහැ මහණෙනි කියලා කියන්නේ. නමුත් යම් කෙනෙකුට පුළුවන් වුණා නම් තමන්ගේ කෙලෙස් සතුරාව පරාජය කරගන්න, අන්න එහෙම අය සතුරන් දසලක්ෂයක් පරාජය කරපු අයට වඩා උසස් කියන කාරණාවයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. එහෙනම් මෙතන යුංජත කියලා කියන්නේ යුද්ධ කරන්න. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කෙනෙක් ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ ඒක හැබැවින්ම යුද්ධයක්. කවුරු එක්කද යුද්ධ කරන්න තියෙන්නේ? කෙලස් එක්ක යුද්ධ කරන්න තියෙන්නේ. නිකන් හිතලා බලන්න පින්වතුනි, සිල් රකින්නවා කියලා කියහම පහසුවෙන් සිල් රකින්න පුළුවන්ද කියලා? සිල් රකින්නේ නැති කෙනෙකුට තමන්ගේ සිල් විඳුණා කියලා තේරෙන්නේවත් නැහැ. බොරු කියන්න පුරුදු වෙච්ච කෙනාට අද දවසේ බොරු කීයක් කීවද කියලා දන්නේවත් නැහැ. නමුත් බොරු කියන එකෙන් මං වළකිනවා කියලා උත්සාහ කරන කෙනාට කටයුතු කරනකොට තමයි තේරෙන්නේ බොරුවෙන් බේරිලා වැඩ කරන්න කොච්චර අමාරුද කියලා. හොරකමෙන් බේරිලා වැඩ කරන්න කොච්චර අමාරුද කියලා. ඒක නිසා තීරණය කරනවා මේ බොරුව වංචාව නැතුව මේ සමාජ ජීවත් වෙන්න බෑ කියලා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව ක්‍රියාත්මක කරන එකම යුද්ධයක්. ඒකයි මෙතන යුංජත කියලා කියන්නේ. තුනාත මච්චුනෝතේ සේනං සඳහන් කරනවා, මාර සේනාව පොඩි කරලා දාන්න කියනවා. කෙලස් කියලා කියන්නේ මාර සේනාව තමයි. පංච මාරයෝ ගැන සඳහන් කරනකොට ක්ලේශ මාරයා ගැන සඳහන් කරනවානේ.
කෙලෙස් කියන්නේත් මාරයෙක් තමයි. එනම් තුනාත මච්චුනෝ සේනං. ඒ මාර සේනාව පොඩි කරන්න පුළුවන් වෙන්න ඕන කියලා කියනවා. කොයි වගේද? නලාගාරංව කුංජරු. මහ බල තියෙන ඇතෙක් නලාගාර කියලා කියන්නේ. නල කියලා කියන්නේ පින්නතේ නුන බටවලට. ආගාර කියලා කියන්නේ ගෙවල් වලට. උණ බටවලින් හදපු ගෙවල් නලාගාර කියලා කියන්නේ ඒකයි. එහෙනම් මහ බල තියෙන ඇතෙක් මේ උණ බටවලින් හදාපු ගෙයක් යම්සේ පහසුවෙන් කඩලා බිඳලා පොඩි කරලා දානවද? අන්න ඒ වගේ මේ කෙලෙස් පොඩි කරලා දාන්න වීරිය වඩන්න කියලා කියනවා. කෙලෙස් විනාශ කරන්න වීරිය වඩන්න කියනවා. කෙලෙස් සතුරා ළඟ හැම වෙලාවෙම විරුවෙක් වෙන්න කියලා කියනවා. අපිට වෙලා තියෙන්නේ කෙලෙස් වීරියව බවට පත් වෙලා තියෙනවා. අපි දුර්වලිය වෙලා තියෙනවා. ඒ නිසා කෙලෙස් වලට අනුව තමයි අපි පවතින්නේ. අපිව පාලනය කරන්නේ කෙලෙස් විසින්. නමුත් මේ ශාසනයේ උගන්වන්නේ ඒ කෙලෙස් වලට අපිව පාලනය කරන්න ඉඩ දෙන්න එපා කියලා. කෙලෙස් වල පාලනය අපේ අතට අරගෙන ඒ කෙලෙස් සුණු විසුණු කරලා දාන්නයි භාග්‍යතුන් වහන්සේ හැම වෙලාවෙම අපිට කරුණු පැහැදිලි කළේ. ආන් ඒ අනුශාසනාව මනාව ක්‍රියාත්මක කරපු උත්තමයන්ට තමයි රහතන් වහන්සේලා කියලා කියන්නේ. ඒ උතුම් අරහත්වයට යන්නේ එක පහසුද? ආන් ඒකයි සඳහන් කළේ. ඒ අනුශාසනාව ක්‍රියාත්මක කිරීම යුද්ධයක්. නමුත් යම් කෙනෙකුට ඒක කරගන්න පුළුවන් වුණොත් සදාකාලික සංසාර දුකින් සදහටම නිදහස්. ආන් ඒක නිසා බලවත් වීරියක් ඇති කෙනෙකුට ඒක කරන්න පුළුවන් මිසක් පින්නතුනි දුර්වල වූ හීන වීරිය ඇති පුජ්‍යලයකට කවදාවත් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ සසරින් මිදෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට වීරිය අත්‍යවශ්‍යයි. පින්නතුනි මේ කාරණාව විශේෂයෙන් සතර සම්‍යක් ප්‍රධානයේ සඳහන් කරලා තියෙනවා. මොකද්ද පින්නතුනි සතර සම්‍යක් ප්‍රධාන වීරිය? අපේ පින්නතුන් දන්නවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය සඳහන් කරනවා. තමන් ළඟ තියෙන අකුසල් නැති කරන්න ඕනේ. නූපන් අකුසල් නූපදවන්න ඕනේ. උපන් අකුසල් නැති කරන්න ඕනේ. එතකොට නූපන් අකුසල් නූපදවන එකත් උපන් අකුසල් නැති කරන එකත් සුළුපටු කාර්යයක් නෙමෙයි පින්නතුනි. දවසේ ගෙවෙන මොහොතක් 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 ගානේ අපි අතින් කොයිතරම් අකුසල් උපදිනවද? මෙතෙක් නූපන් අකුසල්. එහෙනම් මොන තරම් සිහිය ප්‍රඥාව පවත්වන්න ඕනද අලුත් අකුසල් අලුත් කර්ම රැස් නොකර ඉන්න. එහෙනම් ඒක සුළු කාර්යයක් නෙමෙයි. හැම මොහොතකම එළඹ සිටි සිහියෙන් වාසය කරන්න කියලා දේශනා කළේ ඒක නිසා. උපන් කුසල් වඩා වර්ධනය කරන්න ඕනේ. මේ තියෙන්නේ සසරින් අරගෙන ආපු කුසල්. ඒ කුසල ශක්තිය නිසානේ සම්මා දිට්ඨික මනුස්ස ජීවිතයක් ලැබුණේ. ඉතින් කවදා හරි මරණයට පත් වුණාට පස්සේ මීට වඩා පල්හැතැනකට යනවනම් අපි උපන් කුසලයේ වඩා වර්ධනය කරගෙන නැහෙනි. එහෙනම් අපි බොහොම ඈත ඉඳලා එන ගමනක් මේ තියෙන්නේ. කාලයක් බඹලොවත් හිටියා. බඹලොව ඉඳ තිබිච්ච පින් මදි වෙච්ච නිසා පල්ලහ බඹතලවලටත් ඇවිල්ලා ඉහළ බඹතලවලින් පහළට ඇවිල්ලා දිව්‍ය ලෝකවලටත් ආවා. ඉහළම දිව්‍ය තලවල ඉඳලා පහළ දිව්‍ය තලවලට එනකනුත් ඇවිල්ලා දැන් පල්ලහැම දිව්‍ය ලෝකෙත් ඉන්න තරම් පින් මදි හින්දා තමයි අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නේ. ඒකයි මං කිව්වේ හුඟක් දුර ඉඳලා එන ගමනක්. නිමක් නැති සංසාර ගමනේ මේක දිග ගමනක්. අපි මනුස්ස ලෝකෙ නතර වෙලා ඉන්නවා. මනුස්ස ලෝකෙන් නික්මුණාට පස්සේ අපිව බාරගන්න තවත් ලෝක තියෙනවද? අපි එනකන් බලාගෙන ඉන්න තවත් ලෝක හතරක් තියෙනවා. මොනවද?
නරක, තිරිසං, ප්‍රේත, අසුර. කැමති දෙහයන්ට. පින්නතින ඒ ලෝක හතරි කොතනවත් පින් කරන්න බෑ. කරපු පව්වලට විඳවන්ඩ මිසක් ආපහු පින් කරන්න බෑ. එහෙමනම් මේ එන ගමනේ පිනක් කරගණ්ඩ තියෙන අන්තිම නවාතැම්පොලේ තමයි මේ නතර වෙලායින්නේ. මෙතනින් පල්ල හැට තියෙන ලෝකොල පින් කරන්න පුළුහංකමක් නෑ. එතොර ඉහල ඉඳල පහලට පහලට එනකොට පින්නතුනී අපාය හොයාගෙන යන අතර මග පොඩි විවේකයකට නතර වෙච්ච නවාතැම්පොලක මේ ඉන්නේ. මෙතනින් පිටත් වෙන්න අවස්ථාව කොයි වෙලාව වෙලඹෙයිද දන්නේ. අන්න ඒක නිසා දිවා රාත්‍රී දෙකේ පින් කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒක තමයි අරක කියන ශාස්ත්‍රවරයා පැහැදිලි කළේ. හිසට ගිනි ගත්තහම ඒක ගිනි ගත්තාවි කරගන්න බැරි වෙච්ච පිනක් තියෙනවා නම් ඒක කරගන්න කියලා. ඔදේ කරගණ්ඩ බැරිවෙච්ච පින එහෙමම අතහැරලා හිසේ ගින්න නිමනිම ඉන්න අතරේ හෘදයාබාධයකින් මැරෙන්ඩ පුළුවන්. එතුට අර කරගණ්ඩ බැරිවෙච්ච පින කරගණ්ඩ බැරිවුනාමයි. පිනතින ඒක ගැඹුරු කතාවක්. මේ ජීවිත ඒක ෂණයක් තුළ නැතිවෙන්න පුළුවන් කියන කාරණාවත් එක්ක ඒ කාරණාව කියන්නේ. එක අඥ්ඥානයකුට හිතෙන්ට පුළුවන් ඔලු ඇවිලෙද්දි පින් කරන්ඩ ගිහිල්ලා පිනවත් සම්පූර්ණ කරගණ්ඩ බැරුව මැරලයයින්න කියලා. එහෙම කෙනෙකුට හිතන දෙයක් ගැන නෙමෙයි ඊට වඩා හුඟක් හිත දියුණු කෙනෙක් කියපු කතාවක් මේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මෙයින් පල්ලෙහාට ගිහිල්ලා පින් කරන්න තැනක් නැති නිසා වැඩි වැඩියෙන් උත්සාහ කරන්න ඕන. උපන් කුසලය දියුණු කරගෙන නූපන් කුසල්ද වැඩි වැඩියෙන් උපදව ගන්න. නමුත් සාමාන්‍ය සත්වයාගේ ස්වභාවය තමයි නූපන් අකුසල් උපදිනවා, උපන් අකුසල් වර්ධනය වෙනවා. සමහරලාට උපන් කුසල් දවසින් දවස හීන වෙනවා මිසක් අලුත් කුසල් උපදවන ස්වභාවයක් දකින්න නැහැ. ඉතින් එතකොටත් පින්නතින මේක යුද්ධයක්. ඒකයි භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව ක්‍රියාත්මක කිරීමම යුද්ධයක් කියලා සඳහන් කළේ. ඉතින් මේ විදිහට මේ කාරණාව විශේෂයෙන් පැහැදිලි කරනවා. සතර සංග්‍රහ වස්තුව ඉදිරියට කරගෙන යනකොට තමන් තුළ තියෙන ඉන්ද්‍රියන් වැඩෙන්ඩ පටන් ගන්නවා. මනාව ඒ කාරණාවේ බැහැගෙන ඉන්නකොට ඉන්ද්‍රියන් වැඩෙන්ඩ පටන් ගන්නවා. ඒ ඉන්ද්‍රියන් පසු කලක බොජ්ජංගයක් තරමට වැඩෙනවා. ඉන්ද්‍රියක් බවට පත්වෙනවා, ඊළඟට බොජ්ජංගයක් බවට පත්වෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ බොජ්ජංග ධර්මවල විරිය සම්බොජ්ජංගය කියලා කාරණාවක් විශේෂයෙන් අන්තර්ගත කරලා තියෙනවා. සත්තිස් බෝධි පාක්ෂික ධර්මවල තමයි බොජ්ජංග ධර්ම තියෙන්නේ. ඒ බොජ්ජංග ධර්ම අතරේ තියෙනවා වීරිය සම්බොජ්ජංගය කියලා එකක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේකට කියන්නේ සම්මා වායාම කියලා. මේ වීරිය කියන කාරණාව අන්තර්ගත වෙන්නේ සම්මා වායාම කියලා. සත්තිස් බෝධි පාක්ෂික ධර්ම පුරාවටම පැතිරිලා තියෙන භාග්‍යතුන් වහන්සේගේ අතිශයින්ම වැදගත්ම කාරණා හැටියට දේශනා කළ මේ වීරිය පිළිබඳව මනාව සඳහන් කරනවා. වගේම මජ්ඣිම නිකායේ චේතෝ කිල සූත්‍රයේ ආකාර 15කින් වීරිය කියන කාරණාව පිළිබඳව කරුණු පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ වීරිය කියන කාරණාව අපිට සුළුවෙන් කෙටියෙන් කතා කරලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. පින්නතිනි මේ සූත්‍රයට අනුව විරියාරම්භ කතා කියන කාරණාව පැහැදිලි කරන්න තමයි මේ කරුණු ටික අපි සාකච්ඡා කරන්න යෙදෙන්නේ. එහෙමනම් ධර්මානුශාසනාව සඳහා වෙන් වෙච්ච කාලයත් ඉවර වෙලා තියෙන නිසා මේ ධර්මානුශාසනාව අදට අපි මෙතනින් නිමා කරමු. රතවිනීත සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදු කරනු ලබන 7 වෙනි ධර්මානුශාසනාවේදී ඉදිරියට කාරණා අපි නැවත සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි අද මේ උතුම් ධර්මානුශාසනාවේ දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ සොලානී ගුණසේකර මහත්මිය, අරන්ති ගුණසේකර මහත්මිය යන දෙපළ විසින්. උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා පද්මසිරි ගුණසේකර, ප්‍රියා ගුණසේකර,
ධයාබරණීය දෙමව්පිය දෙපළටත්, අමරදාස කරුණාතිලක තම සීයාටත්, විනීශියා කරුණාතිලක ආච්චි අම්මාටත් උතුම් සද්ධර්ම දානානිසංසය අනුමෝදන් වේවා. ඒ උතුම් කුසලයාගේ අනන්තානුභාවයෙන් නිවන් දක්නා ජාති දක්වා සාංසාරික කුසල් අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගෙන සාංසාරික දුකින් අතමිදී ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවණින් සැනසෙන්නත්, එතෙක් සතර අපාය ආදී දුගතියකට පත් නොවි සාපිපාස ආදී දුර්ගතියක් නොලබා උපදින උපදින හැම ජීවිතයක්ම සම්මාදිට්ඨික ජීවිත බවට පත් කරගනිමින් කල්යාණ මිත්‍රයන්ගේ මඟ පෙන්වීම සහිතව හැම ජීවිතයකම තිසරණ මනාව අවබෝධ කරගෙන සංසාරයෙන් එතර වෙන්න වීරිය වඩන්ඩ ගුණ පුරන්ඩ මේ පුණ්‍ය ධර්මයන් මව්පිය දෙපළටත් ආච්චි සීයා යන දෙපළටත් මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දේශනාවේ දායකත්වයේ අරගෙන කටයුතු කරන්නට යෙදුන පින්වත් උපාසිකාවන් දෙපළටත්, ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන්න මේ අවස්ථාවට සහභාගී වුණ සදැහැති ඔබ සියලු දෙනාටමත්, බෞද්ධයා මාධ්‍ය ජාලයෙන් ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් අපි රැස් කරගත්ත මේ සියලුම කුසල ධර්මයන් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාටමත්, අපි සියලු දෙනාටමත් ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් අමා මහ නිවණින් සැනසීමම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.